මම අද චිකන් ශවර්ම හදන්නයි යන්නේ. ඉතින් මේ ශවර්ම එක ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. මම මේ සඳහා ගන්න දේවල් ඒ කියන්නේ සෝස්, මයෝනිස් වගේ දේවල් මම අද ගෙදරම තමා හදන්නේ. ඉතින් ඒ ටිකත් මම මේ වීඩියෝ එකේ ඇඩ් කළා. ඔයාලට ඒ ටික හරියටම බලා ගන්න පුළුවන්. මම කොයි වගේද ඒ ටික හැදුවේ කියලා. ඉතින් දිගටම වීඩියෝ එකේ ඉඳලා ඒ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මම මේ සඳහා ඉස්සලාම ගත්තේ කිරි. කිරි එක මද උණුසුම් ගතිය තියෙන්න ඕනේ. ඒ වගේම ඊස්ට් මේස හැඳි 4ක් එකතු කරලා මම හොඳින් ඒ ටික කලවම් කරලා විනාඩි 10ක් විතර පැත්තකින් අරන් තියනවා පිපෙන්න. දැන් මේ ටික විනාඩි 10කට පස්සේ හොඳින් පිපුණා ඊස්ට් එක. දැන් මම මෙතන අරන් තියෙන්නේ පිටි ග්‍රෑම් 500ක්. දැන් මම ඊස්ට් මිශ්‍රණය මෙන්න මේ විදිහට එකතු කරගන්නවා පිටිවලට. ඒ වගේම මම රසය අනුව ලුණුත් එකතු කරනවා. ලුණු මේස හැඳ දෙක මේස හැඳක් පමණ. ඔයාලගේ රසය අනුව එකතු කරගන්න ලුණු. ඒ වගේම විනාකිරි මේස හැඳි දෙකක් එකතු කරගත්තා මම. තෙල් එකතු කරගන්නවා මේස හැඳි දෙකක් පමණ. ඔයාලට කුකින් ඔයිල් ඕනම ඔලිව් ඔයිල් උනත් ඕනම තෙල් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. මම මේ විදියට හොඳින් නීට් කරගන්නවා. හොඳට නීට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට ශවර්ම රොටිය හොඳට සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. මම විනාඩි 10ක් 15ක් පමණ හොඳින් නීට් කරගන්නවා. මෙන්න මේ වගේ ටේබල් ටොප් එකේ වුණත් ඔයාලට තියලා හොඳින් නීට් කරගන්න පුළුවන්. නීට් කරගන්න තරමට ඔයාලට ශවර්ම රොටි එක හොඳ සොෆ්ට් එකට හදාගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ විදියට හොඳින් අනාගන්නේ. දැන් මම මෙන්න මේ වගේ පිටියක තිබ්බ බෝල් එකේම මේ යටට තෙල් ටිකක් මේ වගේ තවරගෙන උඩිනුත් තෙල් ටිකක් හොඳින් තවරගෙන මම පැයක් පමණ මේ පිටි මිශ්‍රණය පිපෙන්නට තියනවා. මේ වගේ පොඩක් තෙල් ටිකක් ආගත්තොත් හොඳයි. දැන් මම වහලා පැයක් පමණ පිපෙන්නට තියනවා. දැන් මේ අතර මම චිකන් එක ෆ්‍රයි කරගන්න ඊට අවශ්‍ය දේවල් ටික එකතු කරගන්නවා. ඒ සඳහා කරි පවුඩර්, කහ කුඩු, ලුණු අවශ්‍ය ප්‍රමාණය, ඒ වගේම ලයිම් ජූස් ටිකක්, මිරිස් කුඩු තේ හැන්දක්, බිරියානි මසාලා පවුඩර් තේ හැන්දක් එකතු කරනවා. බිරියානි මසාලා පවුඩර් තියෙනවා නම් එකතු කරන්න අනිවාර්ය නැහැ, නැත්නම් ස්කිප් කරන්න. දැන් මම මේ ටික මික්ස් කරලා හොඳට ලුණු ඇඹුල් අල්ලන්න පැත්තකින් විනාඩි 10ක් පමණ අරන් තියනවා. ඒ අතර මම මේ වගේ ලෝල් ටිකක් කපා ගත්තා. ඔයාලට කැමති ඕන මේ එළවලුවක් අරගන්න පුළුවන්. දැන් මම මේ එළවලු වලට පොඩ්ඩක් මේ විදිහට ලුණු ටිකක් ඉහ ගන්නවා. ඒ වගේම දෙහි යුස ටිකකුත් මේ වගේ එකතු කරනවා. ඉතින් ඔයාලට මේ වෙලාවේ බෙල් පෙපර් වුණත් ගන්න පුළුවන්. සලාද කොළ ටිකුත් මම මේ විදිහට අරගත්තා. හොඳින් සෝදලා බෙල් පෙපර්, පිපිඤ්ඤා ඒ වගේ දේවල් අරගන්න පුළුවන්. දැන් මම ශවර්ම රොටියට ගාගන්න මෙන්න මේ වගේ සැරට සෝස් එකක් හදාගන්නවා. මේ වගේ එකතු කරලා සුදු ලුණු, මිරිස්, ඒ වගේම බිත්තරයක්, විනාකිරි මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් එකතු කරලා දෙහි යුස ටිකුත් එකතු කරලා මම මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. තෙල් ටිකුත් එකතු කරගන්න ඕනේ. හොඳින් බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ ආයෙත් මම තෙල් ටිකුත් එකතු කරනවා මේස හැඳි 4ක් විතර. මේ සෝස් එක ෆ්‍රිජ් එකේ තියලා ගත්තොත් මයොනිස් වගේම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මයොනිස් ටිකකුත් හදා ගන්නවා. මේ වගේ බිත්තර දෙකක් එකතු කරලා ලුණු මේස හැඳි භාගයක් පමණ එකතු කරනවා. ඒ වගේම මම සීනි මේස හැඳක් එකතු කරනවා. එකතු කරලා දෙහි ගෙඩියක යුෂත් එකතු කරලා විනාකිරි මේස හැඳක් පමණ එකතු කරලා මම හොඳින් මේ විදිහට
බ්ලෙන්ඩ් කරගන්නවා. බ්ලෙන්ඩ් කරලා හතර වාරක් වාරයක් පමණ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඉතින් බ්ලෙන්ඩ් කරන හතර වාරේ පොඩ පොඩ තෙල් එකතු කරලා මම හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. හතර පාරක් විතර බ්ලෙන්ඩ් කරගත්තා මම. මේ බලන්න මයොනීස් එක හදලා ඉවරයි. ඉතින් ඇත්තටම හොඳට සොෆ්ට් එකට ලස්සන්ට මයොනීස් කඩේ වගේම අපිට ගෙදර හදාගන්න පුළුවන් මේ ක්‍රමයට. ඒ වගේම අර සෝස් එකත් අපිට පාසෙන් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට සෝස් අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් ඒකත් ඇරලා මයොනීස් පමණක් හදාගන්න. දැන් මම මෙන්න මේ විදිහට පිටි එක හොඳට පිපිලයි තියෙන්නේ. මේ වගේ වාතේවත් කරලා මේ වගේ අවශ්‍ය ප්‍රමාණයට මං රොටි හදාගන්න ගුලි හදාගත්තා. දැන් මං චිකන් ටික මේ වගේ ෆ්‍රයි කරගන්න යන්නේ තෙල් ටිකක් එකතු කරලා. තෙල් එක රත් වෙද්දී මං චිකන් ටික මේ වගේ එකතු කරලා හොඳින් ෆ්‍රයි කරගන්නවා. ඉතින් අපි මේ වගේ ෆ්‍රයි කරගත්තාම හොඳ රසයක් දෙනවා සවර්ම එකට. මේ වගේ හොඳින් ෆ්‍රයි කරගන්න ඕනේ විනාඩි 10ක් 15ක් විතර. ගොඩක් ගින්දර වැඩි කරගන්න නැතුව අඩු ගින්දරත් නැතුව ගානට ගින්දර තියලා අපි මේ ටික ෆ්‍රයි කරගමු. දැන් මම මේ විදිහට රොටි එක වඩා ගත්තා. ඉතින් ඔයාලට ගොඩක් මහතට ගන්න එපා රොටි. එතකොට අපිට උතා ගන්න අමාරුයි. සාමාන්‍ය ගොඩාක් හීනියටත් නැතුව මහතටත් නැතුව මෙන්න මේ ප්‍රමාණයට රොටි එක හදලා අපිට රොටි එක පුච්ච ගන්න පුළුවන්. ඉතින් රොටි එක හොඳට පුච්ච ගත්තට පස්සේ අපි සර්වියට් එක වගේ ඔතලා තියනවා නම් ඒ රොටි එක හොඳින් අපිට නවා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රොටි එක පුච්චන රොටි මෙන්න මේ වගේ සර්වියට් එක දාලා ඔයාලා වහලා තියාගන්න. එතකොට අපිට පහසින් රොටි එක නමා ගන්න පුළුවන්. දැන් මම මේ වගේ චිකන් ටිකත් ෆ්‍රයි කරගෙන ඉවරයි. දැන් මම රොටි හදලා ඉවරයි. මේ විදිහට අපි ගෙදර හදාගත්තු මයෝනිස් මේ වගේ මම ගා ගන්නවා. ඒ වගේම සෝස් හදාගත්තු සෝස් ටිකත් මේ වගේ මම දා ගන්නවා. ඉතින් මේ සෝස් එක ඔයාලා ෆ්‍රිජ් එකේ දාලා ගත්තොත් මයොනිස් වගේම තියෙනවා. ඇත්තටම මේ සෝස් එක ගොඩක් රහයි. ඔයාලා හිතන්න එපා බිත්තරවල ස්මෙල් එක එයි කියලා. ඇත්තටම එහෙම පොඩ්ඩක්වත් දෙන්නේ නැහැ. ඔයාලා මේ වගේ හදලා බලන්න. ඇත්තටම හරිම රහයි. ඒ වගේම හරිම සුවඳයි මේ ගාලික් සෝස් එක. ඔයාලා මේ වගේ හදලා බලන්න. දැන් මම මේ විදියට කපාගත්තු එළවලු ටිකත් මේ වගේ රොටි එක මැදින් තියාගන්නවා. ඉතින් ඔයාලට මෙතන ගර්කින් නැත්තම් පිපිඤ්ඤා වුණත් ගන්න පුළුවන්. ඔයාලට මාළු මිරිස් ඒ වගේම බෙල් පෙපර් ඒ වගේ එළවලුත් ගන්න පුළුවන්. දැන් මම චිකන් ටිකත් මේ විදිහට ඔයාලා කැමති ප්‍රමාණයට චිකන් තියාගන්න. මෙන්න මේ විදිහට මම තියාගන්නවා. ඒ වගේම සලාද කොළෙත් මෙන්න මේ වගේ මම තියලා රොටි කෝතා ගන්නවා. සලාද කොළ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ වගේ මම රොටි එක ඔතා ගන්නවා. ඔයාලට ඕන නම් මෙතනදී ටූත්බික් එකක් උනත් විතරක් උනත් පාවිච්චි කරන්න පුළුවන් රොටි එක මැදින් මේ තියාගන්න. මේ ඉතින් මම මේ වගේ ඔයිල් පේපර් එක ඔතනවා. ඔයිල් පේපර් නැත්තම් ඔයාලට ටූත්බික් එකක් උනත් පාවිච්චි කරලා රොටි එක හරියට ඔතලා තියාගන්න පුළුවන්. දැන් මම හදලා ඉවරයි. ඉතින් මේ ශවර්ම එක ඇත්තටම ගොඩක් රහයි. ඔයාලා මේ වගේ හදලා බලන්න පහසුවෙන්. ගෙදර තියෙන බඩු වලින්ම ඔයාලට කඩෙන් සෝස් ගන්න නැතුව මේ වගේ රසට ශවර්ම හදන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලා මේ වීඩියෝ එකකින් ප්‍රයෝජනක් ගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලා එහෙම හිතනවා නම් මට ලයික් එකක් දාලා යාළුවන්ට ෂෙයා කරලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක්.